Welcome to the show, Dialogue Channel 1, CBL Manchi. Ekka ekutu vela ogalanta ginathena aluthma musical experience ekak thamai me Kome Vibes. Visheshayen matak karannone ape Kome Vibes title sponsor Manchi Kome. Manchi Kome flavorful rice crackers made from 100% locally sourced rice. ඉතින් ස්නැක් එකක් කන ගමන් මංචි කොමේ එකක් කන ගමන් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා අදත් ඉන්නවා අපේ පළවෙනි එපිසෝඩ් එකේ ඔගොල්ලෝ ආදරය කරන ආටිස්ට් දෙන්නෙක් මේ ආටිස්ට් දෙන්න කවුද කියලා කියන්න කලින් අපි එක ආටිස්ට් කෙනෙක්ව හඳුනා ගමු මේ සින්දුව අහලා අද දවසේදී අපේ පළවෙනි ආටිස්ට් තමයි මේ පාට පාට සමනලයන් වාගේ මල් රේණු රේණු බොන්නයි සරසන්නේ ඔබේ සිනා පොදක් වැටි මගේ දෙතොලේ ලං වෙලා සිප ගන්නයි සරසන්නේ හීන පේන තෙක් මානේ කොලම් කරා මේර යාමේ හීන පේන माने हस के मवा उबलम गुना वहना 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 आदरे लंबिला लंबिला मालगी लंबिला सनसिले मेरे या मे उनसुमे සරින් සවන් පුරා මුණලා රෑ පුරා මං සිහිනෙන් කැළඹුණා හීන පේන තෙක් මානේ කොලම් කළා මේර යාමේ හීන පේන තෙක් මානේ හසකෙන්මවා ඔබ ලඟුණා හරි දැන් දන්නවනේ අපි මෙහෙම දෙයක් කියලාම ආරම්භ කරමු මිල්ටන් පෙරේරා මිල්ටන් පෙරේරා කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයින් හැටියට අපිට කවදාවත් අමතක නොවන කටහඬක් ඒ කටහඬ අපි ආපහු ආයේ ආයේ මතක් කරනවා අපි
යාළුවෙගේ ගෙදර ගියත් යාළුවෙක් එක්ක එකතු වුණත් ඕනම අවස්ථාවකදී අනිවාර්යෙන්ම මිල්ටන් පෙරේරාගේ ගීතයක් අනිවාර්යෙන්ම කියන රස විඳිනවා ඒ හඬට ආපහු අපි ආදරය කරනවා ආය ආය මිල්ටන් පෙරේරාගෙන් පස්සේ ඔහුගේ පුතුන් දෙදෙනා ඔන්න අපේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එනවා ප්‍රියංකර පෙරේරා සහ චලක චමුපති පෙරේරා මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එනවා අපි දකිනවා එතනින් එහාට තවත් ජෙනරේෂන් එකක් थर्ड जनरेशन का म्यूजिक इंडस्ट्री के अभी आदर आर्टिस्ट पत्ला तीन इतन अदे अभी खुमे वायुस एने दिल मीन पेरेरा सह चमक पेरे रायुभवन फ्रेंड्स हाय गुड इवनिंग गुड डे मैं अभी दिल मीन के सॉन्ग है कुछ अहुआ मैट कवर कीलने ऋतिक रोशन लगे කියලා නැද්ද කියලා දිනවා කියලා දිනවා නේ ඒක නෑ මම දැනගත්තා මේ අද මේ කොණ්ඩේ කොට හින්ද වෙන්නේ කියලා දිනවා කියලා දිනවා නේ එතකොට දැන් ඔය රිතික් රෝෂන් නා මෙයාද ආ ශමත් කවුද මම රිතික් රෝෂන් දරාෂෙන් සලිපනේ ලෝ බජට් රිතික් රෝෂන් अरे ना रितिक रोशन नंबर 1 एंड 2 अभी तक एक तो ना थैंक यू यू आर वेलकम गाइस अतरम अभी न्यू जनरेशन थर्ड जनरेशन ने के अपे ग्रैंड सन्स ला देना हरि ने कमन ने हम क्यों है कमन हरि ඒක යවන්න බෑනේ තී එක කොහොමද? ඔව් ඒක තමයි ඒක ඒක ඒකට අපි යමු ඒක ගැන කතා කරමු. මේ කොහොමද මේ දවස්වල වැඩ කටයුතු මොනවද වෙන්නේ මේ දවස්වල? චමත් අපි වගේම පටන් ගමු. මම වා කියන්න. වැඩ කටයුතු කියන්නේ අක්කිය දැන් දැන් මගේ ෂෝ එකකුත් කරා දැන් මීට මාස දෙක විතර කලින් CR ට්‍රිබියුට් එකක් විදියට. එතකොට ඒකත් එක්ක දැන් එන්න එන්න concerts එතකොට events වලට වගේ sing කරන්න දැන් ඇවිල්ලා තියෙනවා. ගොඩක්ම මේ සීයාගේ සින්දු තමයි කියන්නේ. දැන්ට මගේ මූත් මේ රිලීස් වෙලා නැති නිසා එතකොට ගොඩක් දුරට මේ අවුරුද්දේ අපි රිලීස් කරන්න හිතන් ඉන්නවා මගේ ඔරිජිනල් සින්දුවක් ඒකත් එක්ක ඒ වැඩත් එක්ක ඉතින් කරගෙන යනවා ඉතින් ඇස් වෙලා ඉන්නවා ඉතින් ඒකටත් එක්ක දිල්මින් ඔයාගේ වැඩ කටයුතු කොහොමද මේ දවස්වල මගේ මතකත් නැහැ මතක නැහැ නෑ අපි බෑන්ඩ් එකේ වැඩ තියනවා 0.5 एक गिग्स गानवा कॉन्सर्ट्स तीन इसराट अलग अति प्ले करा मे मसे कॉन्सर्ट्स देखना तीन बैंड सह मगे सोलो वेड तीन शेप इटा मतर मगे आर सिंधु की पैक इन तीन मे आर ये वेड ठीक है करना बिजी डी busy okay sometimes lazy bee sometimes many bee hari रिलैक्स वेन्न फ्री टाइम में क्या सामान्य सामान्य के निकना जॉब करके हिला वैद्य करला एविला रिलैक्स वेन्न म्यूजिक कहाँ ना वो कौन मुकाद्दे कराने रिलैक्स वेन्न ये म्यूजिक कहाँ ना ये म्यूजिक खादन हो खादन माँग वार रिलैक्स वेन्न उन्हें कब आ की ना तो माँग किया लेने तो कौन मत मारे मामा रिलैक्स वेन्न कौन मत स्टेट जगूड़ ඊටමතරව මම මියුසික් ප්‍රොඩියුස් කරද්දී රිලැක්ස් වෙනවා ඒකත් සමහර දේවල්ට බැරි නම් මූවිස් තියෙනවා මූවිස් තමයි නම්බර් 1 මූවිස් සමත් කියන්න පුළුවන් එක කියන්න නෑ නෑ මෙයා නම් රිලැක්ස් වෙනවා විදියට නේ බැරේ මොකද මේ ගොඩක් ඉතින් ඔය එළියට යනවා ඉතින් රිලැක්ස් වෙනවා කියන්නේ ඉතින් ගොඩක් අවුටින් සමයි outing මෙයාලත් එක තමයි ගොඩක්ම දැන් outings තියෙන්නේ මම හිතන්නේ comparatively මෙයා social මට වඩා okay දැන් මෙයා ඉතින් පොඩ්ඩක් එලීට යනවා මං යනවා අඩුයි නේද අපි දැන් ගොඩක්ම අපි ඒ කියන්නේ outings යදී යාළුවොත් එක්කලත් වැඩි ගොඩක්ම අයියා අයියලත් තායි කට්ටිය යාළුවොත් එක්ක මාලා අයියා ඒ කට්ටියත් එක්ක තමයි ගොඩක්ම outings තියෙන්නේ ඉතින් චමත් නුමග කියොත් අපිට බයින්න තියන්නේ දෙල්මින්ට හරිද නැහැ නැහැ ඉතින් එහෙම කියන්නත් බෑ හරි දැන් මෙහෙම ප්‍රශ්නයක් නම් මම හිතන්නේ මේ මියුසිකල් ෆැමිලි එක හැදෙනකොට ඒ ඒ ආభాෂය අනිවාර්යයෙන්ම ඕගැනිකලි එනවා කියලා මම හිතනවා මොකද පොඩි කාලේ ඉඳන්ම වෙන දෙයක් දන්නේ නැහැ නේ මියුසික්ම තමයි නිතර gedara ඇහෙනව නැත්තේ ඒක ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ පෞලක අප්බ්‍රින්ගින් එකට වඩා ඔයගලගේ අප්බ්‍රින්ගින් එක වෙනස් කියලා දැනන් හිටියද ඒ කියන්නේ සාමාන්‍ය ගෙවල් වල මෙහෙ මෙච්චරම දෙයක් වෙන්නේ නැහැ මියුසික් පැත්තෙන් කියලා ඒක තේරුණා ඒක දැන් තමයි තේරෙන්නේ වෙනස ඒ කියන්නේ දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ පිටාය හම්බෙද්දී කට්ටිය ෆැමිලිස් කොච්චර වෙනස්ද අපේ ෆැමිලිස්
කොච්චර වෙනස්ද දැන් ඔෆිස් යන ක්‍රවුඩ් එක ජීවිත වෙනස් අපේ ජීවිතවලට වඩා ඒක දැන් තමයි තේරෙන්නේ ඉතින් මිනිස්සු හම්බෙද්දි වරදක් කියන්න බෑ ඉතින් මට මන්නම් කැමති මේ ජීවිතේට සමහර විට ඒ ඉන්ෆ්ලුවන්ස් එක තිබ්බ නැත්තම් වෙන වෙන ලයිෆ් එකක් තිබුණ ඕල්ටර්නේට් ඩයිමෙන්ෂන් හරි ඔව් ඉන් ද ස්පයිඩර් වර්ස් बैकग्राउंड म्यूजिक म्यूजिक पटांग पोडी कालिंद म्यूजिक 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 माई मम म्यूजिक कर पॉइंट आव मेक आतल आतल मेक लसन लसन अभी एंजॉय करवामी सुमत एंजॉय करवाने के तमा मम म्यूजिक करान पटांग ගෙදර අම්මගෙන් තාත්තගෙන් ඒගොල්ලන්ගෙන් පුෂ්ක තිබ්බද ඔයගොල්ලෝ මිල්ටන් පෙරේරාගේ පවුලේ මියුසික් කරන්න ඕනේ කියන දේ තිබ්බද ගෙදරේ නෑ මට නම් තිබ්බේ නෑ අපේ ගෙදර පොඩ්ඩක් කන්සර්වටිව් පොඩ්ඩක් අර මං හිතන්නේ ඒකනේ හරි වචනේ මේ ඉගෙනගෙන අර එහෙම ආ ස්ටඩීස් වලට මුල් තැන දෙන්න ඔව් එහෙම තමයි ඒ කරේ නෑ නඩ මං කරා මං ඩිග්‍රී එක කරා ඒක අන්තිම වෙලේ එක දාලා මං දැන් මියුසික් කරනවා. එයි මගේ කැමැත්තට කරන්නේ. ඕකේ. දා මං රෙස්පොන්සිබිලිටි කරා මං මගේ පැෂන් එකට මං වෙලාව දෙනවා. නේ එතකොට ඔයගේ අම්මයි තාත්තයි දෙන්නම එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ. තාත්ති මොකුත් කියන්නේ නැහැ. එයා මං හිතන්නේ එයා කැමති මම මේක කරනවට. අම්මි මං හිතන්නේ කැමති නැහැ වගේ හිතනවා. ඒත් කියලා නැහැ රීලි. කියන්නේ නැහැ මූණට. චමත් ඔයගේ අපිට එහෙම නැහැ ඉතින් මං ගොඩක් ඉගෙන ඉගෙන ගත්තත් කියන්නේ ඉගෙන ගත්තාම ගොඩක් මම එන දඟයි. අතම කිය මං ඉතින් ස්පෝර්ට්ස් කරා ඒව කරා එතකොට එකම දේ ගෙදරින් වල මට ඉන්ස්ට්‍රුමන්ට් එක මම කියන්නේ ගිටාර් ඉන්ස්ට්‍රුමන්ට් එක ඉගෙන ගන්න කියලා කිව්වා. එතකොට ඒක තමයි මම අවුරුදු 12 ඉඳන් මම ඉගෙන ගත්තා. ඒක එතකොට ඒ වගේ මියුසික් පැත්තෙන් මම නිකන් පොඩ්ඩක් හරි මම පුෂ් එකක් හරි දුන්නා ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඉගෙන ගන්න ඒ ඔක්කොමත් එක්ක තමයි. එහෙම නැත්නම් එහෙම ගෙදරින්ම ලොකු අපිට මේ පුෂ් එකක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ දුන්නේ නැහැ ඒගොල්ලෝ ඒක අපි කැමති දේ අපිට කරන්න කියලා. එහෙම තිබ්බේ ගොඩක්ම. හරි. හරි. අපි තව කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා දිල්මින් එක්කත් චමත් එක්කත්. මුලින්ම අපි චමත්ගේ කතාවෙන් තාම ගීතයක් ඇහුවේ නැහැ. මුලින්ම තෝරගෙන තියන්නේ සිකුරුලියා ගීතය. පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්න පුළුවන්ද ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද මේ ගීතයත් එක්ක? ඔය සින්දුවත් එක්කද? ඔව්. ඔය සින්දුවත් එක්ක ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකක් මට කියන්නේ නැහැ කියන්නත් බෑ ඒත් මොකක් ඔය සින්දුව හරි ආසයි ඔය සින්දුවත් එක්ක තව සින්දු දෙක තුනක්ම තියෙනවා මං සිය ගොඩක් ආස සින්දු වලින් එතකොට ඒක නිසා තමයි මං අද දවසේ ඔබ මං තෝරගන්නේ සිං කරන්න ඒකත් එක්ක එහෙම ලොකු එහෙම බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ ඉතින් ගොඩක් අපි සියගේ සින්දු අහලා තියෙනවා අර කැසට් එකේ මොකම තිබිලා දී සින්දුත් එක්කම තමයි අපි හිටියේ ඉතින් බොඩි කාල සින්දු ඇහෙනවා ඔක්කොමත් එක්ක එහෙම ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ කියන්නේ ඉතින් සින්දුත් එක්ක අවුල ඒ අතරින් කැමති සියගේ සින්දු වලින් කැමති වෙන සින්දු එකක් හරි එහෙනම් අපි ආමු මේ චමත් ගායනා කරන්නේ සිකුරුලියා කුමලලියා बोला दुलिया मावदामा यन गिया सिउ मलिया सिकुरुलिया सिउ मलिया सिकुरुलिया සීතලා පහසලබා ලමරන් වන් සුදු සබා මුමිරුන් ලැබුව මෙමා සිකුරුලියා
පොදම යන්න ගියා සිකුරුලියා Sikurulia Aaturayan Obinda Mamana Singh Dukvinda Palu Duranda Sikurulia Mavadama Yannagia Sikurulia Kumalalia Baladaya Mavadama Yannagia Siumalia Sikurulia Siumalia Sikurulia උඩුකුවනයටින් මහතෙරණ පිටින් හැමමුවගින් පිටවන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ ඔබේ ආදර පරමයි රසල්පත සිඳයි හදවත සසල කරන්නේ කයානියේ ඔබ නැසු කතව गीत गायने गीत रसाजीत समहार पौदलिक गीत මම නිවේදිකාවක් හැටියට මට හැමතිස්සෙම තියෙන ස්ට්‍රගල් එකක් මේක. දැන් ස්පෙෂලි ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එකත් එක්ක දැන් අපි දකිනවනේ දැන් මේ සනුකලා, නදීමාලා ඕගොල්ලෝ දැන් ඔය මියුසිෂන්ස් ලාගේ පුතු. එතකොට අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙනකොට නිතර කියනවා මෙයාගේ පුතා. මෙයාගේ පුතා කියලා කියනවා. හැබැයි ආටිස්ට් කෙනෙක්ට දෙන්න ඕනේ වැලියු එකේදී මට නිතර ප්‍රශ්නයක් එනවා අපි ඒ කෙනා ඔරිජිනල් ආටිස්ට් කෙනෙක් හැටියට ඉන්ට්‍රොඩියුස් නොකර මෙන්න මෙයාගේ කෙනා කියන එක හරිද කමක් නැද්ද සමහර විට අපි ඩැමේජ් එකක් කරනවාද කියලාත් මට හිතෙනවා එහෙම ආටිස්ට් කෙනෙක් වෙන ඔය දෙන්නගෙන් තමයි මම හිතන්නේ මේ ප්‍රශ්නේ අහන්න හොඳම දේ ඒක හරි ඔයගොල්ලන්ගේ එක්ස්පෝෂර් එකට ලොකු උදව්වක් වෙලා තියෙනවා ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක එතනින් එහාට एक लघु प्रेशर एक नेता मे मम ओरिजिनल आर्टिस्ट के खेटी कवद मे गोलो हूं ना पटांगे कीन प्रश्न मे एक लघु
එහෙම ඉන්ට්‍රොඩියුස් කරාම තියනවා නරකක් නෑ හොඳක් තමයි තියෙන්නේ බට් මේවා ආටිස්ට් කෙනෙක් නම් එලීට් වෙන්න හදන ඔරිජිනල් ඔරිජිනල්ස් කරලා එහෙම එහෙමයි කියලා නම් ඉන්නේ අර ඉන්ට්‍රොඩක්ෂන් එක පොඩ්ඩක් ස්ටීරියෝටයිප් වෙනවා මේ ඉතින් හැමදේම මොනා කරත් ආ මෙයාගේ පුතා ආ මෙයාගේ පුතා මෙයාගේ දුව ඒතකොට ඒකින් ගැලවෙන්න ටිකක් අමාරුයි මං හිතන්නේ දෙපැත්තක් තියෙනවා ඉතින් ඕනේ මට කියන්න බෑ ඒකට මොකද මොකද මං එහෙම පවුලකින් එනේ ඉන්න මේ හැබැයි මං කැමති එහෙම නැතුව ඉන්ට්‍රොඩියුස් කරනවා නම් කැමති පස්සේ දැනගන්නවා මෙයාගේ කියලා එහෙම මං කැමතියි මගේ පර්සනල් ඔපිනියන් දිල්මින්ව ආටිස්ට් කෙනෙක් හැටියට දැනගන්න ඕන නම් මුලින්ම ඒකට කැමතියි ප්‍රෙෂර් එකක් තිබුණාද ලොකු يعني perform කරන්න කියන්නේ හිට් එකක් හදන්න මං සින්දුවක් දැම්මොත් මේක ප්‍රේක්ෂකයෝ කොහොම ගනීද බලාපොරොත්තු වෙන තරම්ම ප්‍රතිචාරයක් තියෙයිද ඒ ප්‍රෙෂර් එකක් දැනෙනවද ඔයගොල්ලන්ට මුලදී මට නම් මං සින්දු කරලා දාද්දි මට තිබ්බේ නැහැ ප්‍රෙෂර් එක බට් දැන් ටිකක් කල් ඔහොම එන මේ ජර්නී එකේ ප්‍රෙෂර් එක සුට්ටක් එනවා දැන් ප්‍රෙෂර් එක වැඩි මිනිස්සු බාර ගනීද මේ ඇයි සින්දු යන්නේ නැත්තේ එහෙම එහෙම වරිස් එන්න පුළුවන් හැබැයි අහන් හැබෙලේම යනවා මම පටන් ගත්තේ ඇයි මේක මම කැමතිින්දනේ මම පටන් ගත්තේ එතකොට මට ඒ ප්‍රෙෂර්ස් ඔක්කොම නැති වෙනවා ඒක නිතර මතක් කරගන්න ඇයි මම පටන් ගත්තේ මගේ පැෂන් එකේ හින්දා ඒක ඒක කට් ඔෆ් වෙනවා ඉතින් ඒකින්ද මට හිතන එක අවුලක් නැහැ කියලා ඔයාගේ ඔරිජිනල්ස් තාම ඇවිල්ලා නැහැ නෝ ප්‍රෙෂර් නෝ ප්‍රෙෂර් නෑ ඔය හැබැයි වටින් ප්‍රෙෂර් කරනවා හැමදැනීම වටින්ම ප්‍රෙෂර් කරනවා දාන්න දාන්න එකක් දානවා හරි පොඩ්ඩක් ඉන්න හරි හරි සින්දුව දාන්න පොඩ්ඩක් නෑ නෑ ඒ වන්දින් පොඩ්ඩක් ඉතින් හිතන්න ඕනේ ඉතින් කියලා එකක් කියනවා ඉතින් මම බේරෙන්න මේ බොරු 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 කියන්නේ බේරෙන්න ඔගයක් එහෙම කියනවා දාන්න නෑ සින්දුව සින්දුව දෙක තුනක් හදලා තියෙනවා ටික ටික පාන්සලා දාන්න තියෙනවා ඒ දැන් ඒ ඒ නෝ ප්‍රෙෂර් නෝ ප්‍රෙෂර් නෝ ප්‍රෙෂර් ඔකේ ඉන්ඩස්ට්‍රි ෆ්‍රෙන්ඩ්ස් කතා කරමු අපි දකින ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ පියර්ස් අත් එක්ක නිතර ෂෝස් වල අපි දකිනවා perform කරනවා බෑන්ඩ් එකක perform කරනවා කවුද අර බොක්ක සෙට් එක එකෙක් නදිමාල් අනිත් එක්කලා සනුක වාහනේ මේ ඇතුලේනේ නේ ඉන්ඩස්ට්‍රි ගැතුන ඉන්ඩස්ට්‍රි ගැතුන නෑ ඉන්ඩස්ට්‍රි ගැතුනේ කොහොමත් ඒ තුන් දෙනා ඉන්නවා කොහොමද එහෙම ඒ අර වීන සර්කල් එකේ ඉන්න යාළුවෝ නෙමෙයි කොහොමත් යාළුවෝ සනුක නදියා සජ්ජා එවන්ද කවුවා ඔව් ගොඩක්ම මම ගොඩක්ම ගෙට් ඔන් වෙන්නේ නදියා එක්ක තමයි නදියා සනුක එක්ක ඉතින් ආදරේ මතක් කරනවා ඒලා ෆර් ද ෂවුට් අවුට් ෂවුට් අවුට් ෂවුට් චියා චියා දැන් ඒ ක්ලික් එකට චමත්තත් එකතු කරන්න තියෙනවා. ඔව් ඔයා දැන් ක්ලික් එකේ ඉන්නවා. නැත්තම් ආව කොන් කරලා තියෙන්නේ. අම්බෝ නෑ. එයා ඉන්නවා හැමදේම. හැම වෙලාවෙම ඉන්නවා. කියන්නේ එක්කෝ අයියා එක්කෝ අයියා දෙන්නම ඉන්න එකට නැත්තම් එයා නැතිලා අඩු පුරවන්න මම ඉන්නවා මම නැතිලා අඩු නෑ ඉන්නෝ. මේම තියෙනද අපි ගොඩක් ඉතින් අපි නිකන් නිතරම ඉතින් හම්බ වෙනවා නිතරම ඉතින් අපි ආවුටින් යනවා එම වෙනවා ඉතින් outing ara outing jane ek vithara kiyala ne outing 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 kiyala dilmino ata oyage originals thank karala thiyenawane originals karana kota oyage ma sound ek hoya ganna eka lesi unada natha wata eka hari organically aapu deyakda ma oyage style ekak mokadda kiyala organically aave ekena eka digata meke inn one ta etoda thama tamange sadhyak hadenne මගේ නේ එක්ස්පර්ට් පය කතා කරන මාතාව ඉගෙන ගන්නවා. හැබැයි ඉතින් මට තියෙන එක්ස්පීරියන්ස් මම දැන් අවුරුදු 4ක් 4:30 වගේ ප්‍රොඩියුස් කරනවා. මියුසික් ප්‍රොඩියුස් කරනවා. අනිතර ප්‍රොඩියුස් කරනවා. කරා දැන් කරන්නේ. ඒක හැම වෙලේ මේකෙම ඉන්න ඕනේ ඉතින්. ඒතකොට තමයි තමන්ගේ සද්දයක් හැදෙන්නේ. But for me it just came organically. Fantastic. හරි. එහෙනම් අපි තවත් song එකකට තමයි යන්න හදන්නේ. මේත් සීයාගේම සින්දුවක් උඩුගුවන යටින් sung by Dilmin. උඩුගුවන යටින් මහතෙරණ පිටින් හැමෝම වගින් පිටවන්නේ අපේ ආදර කතන්දරේ
අප ආදර කතන්දරේ පෙතිරෙන වලේ තිය පිරෙන විලේ මුළු දවසම පවසන්නේ අප ආදර කතන්දරේ අප ආදර කතන්දරේ වන විහාඟතුඩින් වට පඳුරුඩින් දස දිගාතෙහි පිහිදෙන්නේ වන විහාඟතුඩින් වට පඳුරුඩින් දස දිගාතෙහි පිහිදෙන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ එන කොමේ වයිබ්ස් එක ඒගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මංචි කොමේ එක මියුසික් එකට සෙට් වෙන්න ආද අපිත් එක්ක දිල්මින් ඉන්නවා චමත් ඉන්නවා කතා බහ කරන්න මියුසික් ගැන ඔයාගේ මියුසිකල් කරියර් ගැන පොඩ්ඩක් කතා කරමු දැන් කිව්වත් වගේ බෑන්ඩ් එකේ ප්ලේ කරනවා ඔයාගේ ඔරිජිනල්ස් රිලීස් කරලා තියෙනවා මියුසිකල් ගෝල් එක මොකක්ද කියලා ඇහුවොත් මෑත් කියන්නේ මේ ළඟ ළඟ එන ගෝල් එක මොකක්ද කියලා ඇහුවොත් ඊළඟ ටාගට් එක මං හිතලා නැද්ද හදේ මං හදපු සින්දු තියන කීපයක් ඒවා ඉවර කරලා රිලීස් කරන්න තමයි ඊළඟ ටාගට් එක මේ අවුරුද්දේ මේක පොඩි ටාගට් එකක් කෙනොට හරි වෙලාවක් යනවා ඒකට so it's tough yeah. it takes some time yeah what was it like your first time performing on stage ඒක මතකද ඔව් live audience එකකට මේ මම first time perform කරේ grade 9 දෝකද grade 9 නෙමෙයි grade 8 ආමි බෑන්ඩ් එකක් එක්ක විහාර මහදේවිගේ මම මොනා කිව්වද කියලා මන් දන්නේ නැහැ කැතට කියන්නේ නැති බයෙන් කිව්වා ඉතින් මට කවුරුත් හිටියේ නැහැ ඒක පෙන්නන්න මම තනියෙන් එක්ස්පීරියන්ස් කරා ඒක බ්ලැක්අවුට් එකක් වගේ වෙයි ඔව් දැන් ඉතින් මම කරලා කරලා ඒක පුරුදු වෙලා ඉගෙනගෙන ඉතින් යනවා ඉතින් ගෙදර කාටවත් කිව්වෙත් නැද්ද එහෙම ඒකට යනවා කියලා නෑ මම ස්කවුටින් කියලා තින්නේ ස්කවුටින් කරා එතකොට එකක් ටිකේ කැම්පරි කියලා තියෙනවා දවස් 7 විහාරමාදේවි කින්න ඕනේ ටෙන්ට් ගහගෙන එතකොට අන්තිම දවසේ ඔබල කැම්ප් එකේ විහාරමාදේවි කියද මේක ඔබල කැම්ප් කරේ විහාරමාදේවි ඔව් ඒ ජම්බරි කියලා තියෙනවා ඒ ස්කවුටින් ඔය ඉස්කෝල ගොඩාක් ඇවිල්ලා කැම්ප් කරනවා එකම ටොයිලට් ටික පාවිච්චි කරන්නේ ඒක කිව්වට කවන්නේ නැද්ද මෙයක් මම මෙයා කිව්ව කැෂුවල් තියාගන්න කියලා ඒක මම කියන්නේ මේ ඉතින් එතකොට 7 වෙනි දවසේ කන්සර්ට් එකක් තිබ්බා අපි මෑන්ඩ් එක ගහන එදා තමයි මම ෆස්ට් ටයිම් පර්ෆෝම් කරේ so it was a bad experience but I think I learned something I'm glad I'm a girl I'm glad I am not with ah හැබැයි දවස් 7 එක දවසක් කෙල්ලො ටික එනවා හැම ඉස්කෝලෙම ඔව් It's a regular.
සමාප්තයි. හරි, චමත් ඔයාගේ ස්කූල් ටයිම් එකේදී මොන වගේ කැරක්ටර් එකක්ද ඔයා අර කිව්වත් වගේ පොඩි කාලේ නම් සෝෂල්ද? ඔව් සෝෂල් ඉතින් ගොඩක් මේ එහෙනම් කැලින් කිව්වා වගේ දඟයි ඉතින් මේ දැන් තමයි ඉතින් දැන් මේ ඉන්නේ මේ ගොඩක් පරිස්සමට මේ කාලා තියෙනවා හම්බු මම ඒ කියන්නේ ඉස්සෙල්ල ඉන්ටර්නැෂනල් ස්කූල් ලේඩ් ගිහසම් ගියේ මම මහානාම කොලෙජ් කොළඹ 3 එතකොට මේ ඉන්ටර්නැෂනල් ලීග් තමයි ගොඩක්ම කරේ මේ දඟ වැඩ මොකද අර ස්කූල් එකට මාරු වෙද්දී අපේ අම්මා මට කිව්වා බය කරලා නේද ඔව් බය කරලාම කිව්වා මේ ඉස්කෝලේ මාව තව එකපාරක් කර ගෙන්නුවා ඉස්කෝලේ වැද්ද ඝණ්ඩ ගන්නවා කිව්වා ඒක නිසා මම දඟ වැඩ කරේ නැහැ ඉතින් ඉස්කෝලේ ගොඩක් මේ ඉතින් ගොඩක් මිටි ඉතින් මේ මියුසික් රූම් එකේ තමයි පන්තියටත් වැඩියෙන් මේ මියුසික් රූම් එකටම වෙලාම හිටියේ ස්පෝර්ට්ස් කරා කිව්වනේ ස්පෝර්ට්ස් කරා මොනවද කරේ ඇත්ලටික්ස් UI බැඩ්මින්ටන් ඔව් ආ ඔව් තෝඩේ ඒ මේ ඇත්ලටික්ස් වලත් ස්ප්‍රින්ට් කරේ 100 මීටර් ඇන් ලොง ජම්ප් ඔය ටික තමයි ඒක තමයි ග්‍රවුන්ඩ් එකේ මියුසික් රූම් ඔය දෙක තමයි ගොඩම ඉස්කෝලේ කාලේ නම් ඉතින් කරේ මේ දඟයි ඉතින් ඉස්කෝලේ කාලේ දැන් මේ දිල්මි නෝට් වල කොච්චර වැඩි මල් 6යි Thank you guys. Is there? Hi, can you hold? Hi, all you see. Oh no. Hold on, I am. Hold on, I am. Come on. Ne, that is because one day, our girls get some relationship. That is because that time, I am body girl. Oh, mom, I am. I am. At that time, I am body girl. Body girl. Mom, body. That is because. They are. They are look body. Mom. මේ ඔය කියන අපි රටේ ඉඳන් ඇවිල්ලා අපි කෙලින්ම ආවේ ලොකු තාත්තිලා ගෙදර ඇවිල්ලා මේ එයා ගැඳේ මොනේ sorry ලොකු තාත්ති උනත් කියන්නේ අදරත් ඇවිල්ලා මේ ඇඳේනේ මේව දිබ්බේ මෙතරක් විතර ඇති යපල් ගෙඩි දෙකක් තරම්ම සයිස් නැහැ කියලා මොනෝම කියන්නේ පොඩි කාලේ ඉඳන් අපි එහෙම තමයි අපි හියනවා කියන්නේ එතකොට අයියා ලොකු අම්මලා අපේ ගෙදර එනවා ඒතර ඒ කාලේ ඉඳන් අපි එකරම තමයි හිටියේ බොන්ඩ් ගත්තේ ඒ වගේම තමයි ආයෙත් දහතරක් තියෙනවා අයියෝ එපා වුණ අවස්ථාවක් අයියා මාව එපා වුණ අවස්ථාවක් තිබ්බා එහෙම නැතුව නෙමෙයි yes නැතුව නෙමෙයි මට නම් ඉතින් ජීවිතේේ වුණේ ඉතින් මට ඉතින් මගේ ඉතින් මම මේ කරා මට නම් වෙලා තියෙනවා මට නම් එපා වෙලා තියෙනවා තියෙනවා එපා වෙච්ච අවස්ථාව තිබ්බා නැතුව නෙමෙයි මේ නෑ නෑ ඊනට පස්සේ ඉතින් හරියනවා ඉතින් අර බොන්ඩ්ලත් එක්ක ඒක හරියනවා ඉතින් අර එහෙම තරගේ ආදරේ හැදේනවා හරි ඕකේ අපි තවත් සෝන්ග් හිටරන තමයි ලෑස් වෙලා ඉන්නේ මේ ගායනා කරන්නේ චමත් ගායනා කරන ගීතය කල්යාණී ඔබනසු කතා වාකියන් නම් කයනී ඔබනසු කතා වාකියන් නම් කයනී ඔබනසු කතා වාකියන් නම් අන්තයි හේයෝ මම දෙව් මතු කවර දින කදී හෝ මට ඔබව අහිමි වේ උගෙන විතිය සකමා කීතේ තිබුණි දිග කල් කිනි වියත අද සුම්බල් කයනියේ ඔබනසු කතා වාකියන් නම් අන්තයි එයා මම දෙවුරා ඉසේ දැ
ke to tue ko gawai me ma kiyana daya kiyanne ope aadara paramahi mayatai ke liye venne rasul pata sindai adavata ससल करन ने कयानी उबने सु कता वकियन नम कयानी उबने सु कता वकियन नम कयानी उबने सु कता Antai heo mama deura hise gatiyanam. Sandasi sile mere. सो शंकर दादमा उबे अदबरे सो शंकर दादमा मुझु सुन रंगनी रस रजनी मगे नैनो भी सागरी कोमल पानी අමාරුයි නේ yes there's so much information මේ සෑහෙන information එනවා නේද ඒක අස්සෙන් යවන සින්දුවක් දානවා කියන්නේ ඉතින් ඒක ටක් ගාලා නැතිලා යනවා ඉතින් yeah so ගොඩක් productions කොහොමද තියෙන හින්දා ගොඩක් තියෙන හින්දා අර ඉතින් stand out වෙන්නේ නැහැ අපි ඉස්සරේම නැහැ නේද ඉස්සර radio තිබ්බා TV එකේ විතරයි ඉස්සරම හිතන්නේ ලේසි කියලා තමයි හිතන්නේ ඒ ප්‍රෙෂර් එක වාට දැනෙනවද චමත් දැන් ඉතින් සින්දුවක් ළඟ ළඟ එනවා මං එන්නෙන ප්‍රෙෂර් කරනවානේ නෑ බඩා ඒක මේ නෑ මට හොඳ එනවා එනවා හොඳ ආන්සර්යක් ආවෝ කලින් දැන් මට කියන්න මං ඒක කියන්න නැතුව ඉන්නවා නෑ ඉතින් ගොං සින්දුවක් කරන්න ඕනේ ඉතින් වෛරල් වෙන්නේ නම් ඉතින් මේක තමයි ඇත්ත ඉතින් අපි ලස්සන සින්දු අපි අහනවා ඒතර කට්ටිය කරනවා මේව ඉතින් සින්දු අර එහෙම රයිස් වෙලා එම්මම යනවා ඉතින් අර වගේ සින්දුවක් කරාම ඉතින් දිගටම 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 කට්ටිය ආනවා ඒගොල්ලෝ TikTok කරනවා ඒකත් එක්කම ඉතින් හරි අමුතුයි මේ ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඉතින් yeah ඒකේ මේ මං මාත් දකිනවා ඒක ගොඩක් musicians struggle කරනවා දැන් මොකක්ද ඊළඟට කරන්න මොන වගේ එකක්ද අපිට viral යවන්න පුළුවන් කියලා it is competition වැඩි දැන් අලුත් generation එකේ අපි හැමෝම ගොඩක් social media වල ඉන්නවා ඉන්නවත් එක්ක අපි ඒකත් එක්ක වෙනස් වෙන විදිහක් වෙනස් අනිවාර්යයෙන්ම right okay personality wise චමත් දිල්මින්ව වචන තුනකින් describe කරන්න කිව්වොත් මේ media වලට පේන කෙනා නෙමෙයි ඔය අනිත් අය ඉස්සරහ ඉන්න කෙනා නෙමෙයි personally දිල්මින් මොන වගේද 3 words හැමදෙස්සම බඩගෙන ඉන්න මිනිස්සෙක් එකක් මේ අබේ caring මම ඇත්තටම මාර caring එතකොට बल
ටීවීයකට පේන්නේ නැති. එතකොට කැරින් එතකොට හැමදෙසෙම බඩගෙන ඉන්න මිනිස්සු හැමෝම ඒ කියන්නේ එයා සෝෂල් නැති වුණාට එයාගේ ඉනර් සර්කල් එක ඇතුලේ එයා තරම් ෆන් එකක් ගන්න එයා තරම් අපිටත් ෆන් එකක් දෙන මිනිස්සෙක් නැහැ මේ සර්කල් එක ඇතුලේ. එතකොට ඒක තමයි ඉතින් එයාව ඩිස්ක්‍රයිබ් කරන්න පුළුවන් මිනිස්සෙක් ටීවීයකට දකින්න මිනිස්සයා නැහැ. මේ දිල්මින් සෝෂල් අඩුයි කියන එක මට විශ්වාස කරන්න අමාරුයි. නෑ ඒ සෝෂල් ඉතින් ජොබ් එකත් එක්ක සෝෂල් වෙනවනේ මේ ඒකට මං කැමති කියලා. පර්සනලි ඉන්ට්‍රෝවර්ටඩ්ද? ඔව් මං හිතන්නේ එහෙම වෙන්න දිගෙදර ඉන්න තමයි කැමති. යාළුවොත් එක්ක යනවනේ ඉතින් අර කීපු යාළුව ටිකත් එක්ක විතරයි හැංග් අවුට් වෙන්නේ. එහෙම එලීට යන්න කැමති නෑ ලොකුවට. ෆිල්ම් බලන්න නම් යනවා අපි දෙන්න. තනියට ගෙදර ඉන්නවා ඉතින්. චමත් කියන කිව්වොත් ඩිස්ක්‍රයිබ් හිම් මී 3 වර්ස් හැබැයි ඒ කියන්නේ ඔයා ඔයා පර්සනලි දන්න දේව. ඒකට දිනන පල්ලේ වාන. කොහෙනි? loyal. දඟයි. මොනවද කියන්නේ? නෝ පන්නේ. කීර දෙයක් ආන්නේ. සාධාරණ ඉරෝෂා විරාජනී මහත්මිය ආදරේ මතක් කරනවා. එච්චරයි විදිහට මගේ විදිහට මට පුළුවන් විදිහට ආතරන් ලස්සන්ට බැරි වුණා. මට පුළුවන් විදිහට කිව්වා. ඉතින් සමා වෙන්න ඕනේ වරදෝනාරා. Sorry. Enjoy. අපි හමුවනි වාරෙන් මේ දෙමින් පෙරේදා සඳ සිසිලේ නේද? संद सिसिले मेरे तरु खेल में नेवी उनु सुम ओबे आदरे सोया एमी प्रिये यमु अपी मल मावते ओब टाई मगे जीविते ओब दन्ने ने मगे संद सिसिले मेरे तरु खेल में नेवी उनु सुम ओबे आदरे सोया Yeah.
वगे अपे कतावे वासना पतुम मोबाई के नावे लंगी प्रिय सिसिले मेरे तरु खेले नेवी उनु सुनो बे आदरे सोया इमी प्रिये यमो पिमल मावते ओ बताई मगे जीविते ओ बदन सिसिले मेरे तरुखे में नेवी उनु सुम ओबे आदरे सोया एमी प्रिये Welcome back to the show. කොමේ වයිබ්ස් එක යොගල එකතු වෙලා ඉන්නේ මංචි කොමේ එක මියුසික් එකට සෙට් වෙන්න කියලා ආරාධනා කරනවා අද අපිත් එක්ක දිල් වෙන්න ඉන්නවා චමත් ඉන්නවා අපි පොඩ්ඩක් කතා කරමු සීයා ගැන මොකද මිල්ටන් පෙරේරා ඔහුව හම්බ වෙලාවක් නැහැ නේ නේද දැකලවත් නැහැ කතා කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ හැබැයි ඔහුගේ ඒ ලෙගසි එක මම හිතන්නේ ඒක කාටවත් අමතක කරන්න බැරි ලෙගසි එකක් ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ කවදාවත් නොමැකෙන නමක් ඒ මිල්ටන් පෙරේරා කියලා කියන්නේ මොන වගේ කතාද ඔයගොල්ලෝ අහලා තියෙන්නේ මිල්ටන් පෙරේරා ගැන ගෙදරදී තාත්තා එහෙම මොන වගේ දේවල්ද කියන්නේ හොඳ නේද උද සීන් තමයි ඉතින් මම අහලා තියෙන්නේ යා සින්දු කියන සෑහෙන කැමති එක ටේක් එකකින් ඇල්බම් එකක්ම ගන්නවා කියලා අපි අහලා තිනවා ඒ දවස්වල රීටේක්ස් කරනවා කියන්නේ පොඩ්ඩක් ගණන් වැඩක් නේ නේද ඔය එක ටේකේ මුළු ඇල්බම් එකම සින්දු එකපාර එක දවසින් කරලා දිනවා කිව්වා මෙහෙම ඉතින් ටෙක්නොලොජි එකක් තිබිලා නැහැ නේද තව එයා හොස්පිටල් ඇඩ්මිට් කරලා තියද්දි හොස්පිටල් එකෙත් ලෙඩ්ඩු එක්ක සින්දු කියනවා කියලා කියලා දිනවා රෑට ටිය හොරෙන් වෝඩ් එකෙන් එලියට ගිහිල්ලා යාළුන්ගේ ගෙවල් වල ගිහිල්ලා එහෙම ගිහිල්ලා එනවා කියලා කියනවා දන්නේ නැහැ කියලා කියනවා එහෙම කතා ටිකක් ඇහිලා තියෙනවා. ඔව් එයාගෙන ඉතින් ඇත්තරම දන්නේ සින්දු වලින් තමයි ඉතින්. හම්බෙලා නැහනේ. එයාගේ ස්පිරිට් එක තියෙන ඉතින් සින්දු වල. එයාව දැනගන්නේ සින්දු හරහා අපි. මම එහෙම මෙයා. සීයාගෙන් ප්‍රශ්නයක් අහන්න තිබ්බනම් මියුසික් ගැන. එයාට කතා කරන්න අවස්ථාවක් ලැබුණා නම් මොකක්ද එයාගෙන් අහන්නේ? මන් නම් අහන්නේ ආ ප්‍රැක්ටිස් කරේ කොහොමද කියලා. මත් එක තමයි අහන්නේ කිව්ව කොහොමද? ඒව තමයි අපිට වටින්නේ. ඔව් ප්‍රැක්ටිස් කරපු විදියයි යාගේ බ්‍රෙත් එක ටෙක්නික්ස් බ්‍රෙත් එක කොහොමද ඇච්චර තියන් ඉන්නේ? මේ ටික තමයි ඉතින්. ඔව් ඒ වගේ තමයි. සීයාගේ ගීත කියනකොට ඔයගොල්ලන්ට ගහ චැලෙන්ජින් වගේ දැනෙනවද ඒක? ඒ යා කරපු දේ ආපහු කරන එක. චැලෙන්ජ් එක තියෙන කොහොමද? ඕන සින්දුව චැලෙන්ජ් එක තියෙනවා. हरी प्रैक्टिस प्रोडक्शन अखर मगे सिंधु अखर मम्म प्रोड्यूस कर लगा ये प्रोडक्शन कदम
මම ඇත්තම ඔයගොල්ලෝගේ දකින්න තවර ඇඩඩ් වටිනාකමක් තමයි ඔයගොල්ලෝ සිංගර්ස්ලා විතරක් නෙමෙයි මියුසිෂන් කියන ලේබල් එක දෙන්න පුළුවන් මොකද මියුසික් ප්‍රොඩක්ෂන් එකේ නම් කරන නිසා ඒක මේ මියුසික් ප්‍රොඩක්ෂන් වලදී ඔයාගේ what's your favorite thing about music production ඔයාට මට creating something out of nothing ඒ යන ජර්නි එකයි සද්දපත් ඔක්කොම දාලා එහෙම හැදෙද්දි දෙයක් ඒ ජෝයි එක තියෙනවා ඒ කියන්නේ මේ process එකම ලස්සනයි ඉතින් මට නම් මං සෑහෙන මං gloss මේක ඇතුලේ මං නැති වෙනවා සාක්කරට කන්නමතක වෙනවා නිදා ගන්නමතක වෙනවා ඒවා ඉතින් මතක් කරන උනේ අරකට සෙට් වුණොත් සෙට් වුණා තමයි ඉතින් ආයෙ එලියට එන්නේ නැහැ මට නම් ඒක ඇතුලටම යනවා නේද yeah you get obsessed with it yeah that's amazing okay favorite musicians අපි ගත්තත් singers ලංකාවේ නෙමෙයි මං අහන්නේ අපි ඉන්ටර්නැෂනලි ගත්තොත් කාගේ සින්දුද අහන්න කැමති කාගේ මියුසික් ස්ටයිල් එකටද කැමති වෙස්ටර්න් එක කෙනෙක් වෙන්න පුළුවන් ඉන්ඩියන් වෙන්න පුළුවන් ෆේවරිට්ස් කවුද කියලා කිව්වොත් top 3 දෙන්න මට ඔවා කියනවා මං කියන්නේ මං කොහොමත් සින්දු එක එක වර්ගයේ වහනවා මොකද මං ප්‍රොඩියුස් කරන හින්දා ඉන්ස්පිරේෂන් ගන්න top 3 आर्टिस्ट ला मट केनेक जॉन मेयर वाकिन सिंगर्स ला नत्तं एज अ हिम हिम एकक ने हिम अ क्वेश्चन ने चार्ली पुथ ओके नो माइकल जैक्सन राइट एट द टॉप राइट चमत मगे ब्रूनो मार्स अरिजीत सिंह ओके वीकेंड The weekend. Oh, sweet. Okay. All right. Methana similarities tunak dekka varieties tunak dekka methana. Hari api then api ahanna sudana vela inne oya chamath synchron last vela inna hindi song ekak. Oh. Ai me song ekak thoragatte ada? Me song ekak thoragatte kiyanne man attarama dan ada me programming unath dan mage originals naha ne. Thama thora CEO gi sindu deyak kiyala mata hituna अभी मैं हिंदी सांग्स वाले कोमत आना क्या पोडी गाली ना मटा की ने कि तो वोट या करे पोडी गाली ना माँ लगती है हिंदी सिंधु की ना हिंदी फिल्म बालना हिंदी फिल्म बाल लाडनो तो वोट ये कोमत एक को ये सिंधु तब सिंधु देखा तूना अम्म ऑलवे हम दिशा में दिवावे क्या नहीं दंग माहिता ने माम तू जानी ना तमाय सांग ने का ओक सिंधु मदन दंग उर्दू आटा खरी दहाया खरी पारना सिंधु अगे अदरा तभी सिंधु आना मम बलो ई थिंक ट्राई कर दी रिस्क अरगे मे सिंधु अद की रिस्क उन्ना बार आए मे चमत् तू जाने ना तू जाने ना तू जाने ना कया लो मेरा को बात यू तू
संबंध कोमल पानी कोमल पानी मधु सुरागनी रस राजनी मगे नयना भी सागरी कोमल पानी कोमल पानी मधु सुर रंगनी रस राजनी मगे नयना भी सागरी कोमल पानी सोशल मीडिया कथा कर अपकमिंग आर्टिस्ट इन म्यूजिक ट्राई करना इन मोहम्मद मगे ब्रांड हदागन प्रश्न गुडक दंग එන ප්‍රශ්නයක් මියුසික් වලට කලින් මගේ බ්‍රෑන්ඩ් එක පර්සනල් ඉමේජ් එක කොහොමද මේන්ටේන් කරන්නේ? ඒ දේවල් මුලින්ම හිතන්න අවශ්‍යයි ආටිස්ට් කෙනෙක් වෙනකොට. ඔගලොන්ගේ පැත්තෙන් මොකද්ද හිතෙන්නේ? කියන්නේ ඔගලොන්ගේම සෝෂල් මීඩියා, ඔගලොන්ගේම ෂෙඩියුල් එක ඔය ඔක්කොම ඔගලොමද මැනේජ් කරගන්නේ? නැත්නම් ඒකට තව උදව්වක් අවශ්‍ය වෙනවද එක්තරා තැනකදී? මං හිතන්නේ තනියෙන් කරන්නත් ඉන්නවා, උදව් අරන් කරන්නත් ඉන්නවා, මට නම් උදව් කරනවා අංජුලා. मैं कवर इटिया लेसी थिंग इतोट वाट वेडी टीतरा फोकस का नित्यव हेडल विनवा इन इकट एनर्जी की दाने उन्े वेडी तवल अस्म विनवा कि मम्मी इन फोन मम्म तमा गोडक अम्म तमाइ अम्म
අනිත්‍යදී මම social media දේ ඔක්කොම ඉදින් මම තමයි කරන්නේ handle කරන්නේ ඉතින් easy ඔව් හරි ඊළඟට ඉදිරියේදී මේ අවුරුද්දේ 2023 ඉවර වෙන්න කලින් චමත් අපි ඔරිජිනල් එකක් අහයිද ඔව් for sure ඕනේ ඔව් ඕනේ ඔව් ඔව් මේ අවුරුද්දේ කොහොමත් එකක් මේ රිලීස් කරනවා ඒක තමයි goal එක විදියට තියෙන්නේ දිල්මින්ගේ ලැබෙන සපෝට් එක මොන වගේද? ඔයාගේ මියුසික් කරියර් එකට අපේ කියමු මොකද? බැනුම් තමයි ඉතින් ගොඩක්. බැනුම් තමයි. සින්දු කරන්නේ නැහැ, ඒ වන්දුවක් නැහැ, මේක අරගෙන නැහැ. ඉතින් ඒ ටික තමයි normally ඉතින් මේ ඒ කියන්න බෑ මට ආවා ඒක මේ මේ මේකට මේ වැඩේට සම්බන්ධ දෙයක් ඒක කියන්නත් බෑ. කවන්නේ. මේ ගොඩක් විදිහේ මියුසික් පැත්තෙන් නම් ගොඩක්ම මේ සපෝට් කරන්නේ අයියායි නන්දිමාල් අයියායි. ඒගොල්ලෝ තමයි ගොඩක්ම මාගේ මියුසික් පැත්තෙන් නම් ගොඩක් සපෝට් එක දීන්නේ. දැන් මේ රිලීස් කරන්න හිතන් ඉන්න වැඩේ පටන් ගන්න ඉන්න සින්දුවත් අයියා තමයි ප්‍රොඩියුස් කරන්නේ. ඒතොට මම දැන් ලිරික්ස් උත් ගොඩක් අයියා තමයි ලියන්නේත්. මම ඉතින් හිටගෙන කියන්න තමයි තියෙන්නේ ඊළඟට. මේ ඒකට ඉතින් මේ ඒ වගේ තමයි ඉතින් මියුසික් සපෝට් එක ඔක්කොමත් එක්ක මේ අවුරුද්ද ඔරිජිනල් එකක් අහන්න ලැබෙවි වි වි දිල්වින් what's next මේ අවුරුද්දේ මොකද plan එක මේ අවුරුද්දේ සින්දු දෙකක් තුනක් වගේ එන්න තිනවා මියුසික් වීඩියෝක් එන්න තිනවා ඒ එක සින්දුවකට බෑන්ඩ් එකේ වැඩ තිනවා gigs concerts ඊළඟ අවුරුද්ද අපි tour කරන්න හිතන් ඉන්නවා දැනට ඉතින් මේ වැඩ ටික තමයි. මේ වැඩ ටික කරගෙන ඉන්න රයිට්. එහෙනම් රිතික් රෝෂන් 1 and රිතික් රෝෂන් 2. Thank you. අද අපිත් එක්ක එකතුනාට. Thank you Savi. විශේෂයෙන්ම ඔගලගේ musical talent එක අපිත් එක්ක share කරාට බොහොම ස්තුතියි. දැන් මෙතෙක් ඔගලොන් තනියම solo songs තමයි කරේ. හැබැයි දැන් අපි සමුගන්නේ දෙන්න එකට duet එකක් sing කරන performance එකක් එක්ක. ඒ වගේම විශේෂයෙන්ම අපි ස්තුතිමත් වෙනවා අද දවසේදී Home Vibes ape title sponsor Manchikome itin 100% deshiya sahal walin nishpadanaya karana rasavat rice crackers ogulanta enjoy karanna puluwan me Home Vibes baana gaman itin thank you very much ada apith ekak ekathunaata ogolanta ilanga satiyeth me wageema ogollo aadare karana artist at ekka ape ekathana sudanamin inno we'll see you guys next time bye मुगे नयनावी सागरी कोमल पानी कोमल पानी मधुसरागनी रसराजनी मगे नयनावी सागरी कोमल पानी मधुसुर रंगनी रसराजनी मगे नयनावी सागरी कोमल पानी सागरी कोमल पानी सदा बंबरई मलई वाके बंदिया तरे सुदूरलई संदई वाके प्रेम सागरे सागरे प्रिय सन सन्नम रस गीत मधुआ करे
प्रिय सन सनम रस गीत मधु आकरे मधु सुर रंगनी रस राजनी मगे नयन भी सागरी कोमल पानी मधु सुर रंगनी रस राजनी मगे नयन भी सागरी कोमल पानी मधु सुर रंगनी रस राजनी मगे नयना भी सागरी कोमल पानी සාසදන්න මම එහෙම සෙල්ෆිෂ් කැරක්ටර් එකක් නෙමෙයි මම හරි ආසයි යා පිටායට සින්දු හදලා ඒවා ජනප්‍රිය වෙලා සම් මෙයාගේ මියුසික් නොලෙජ් එකත් එක්ක මම ආසයි හදනවා නම් මට නැති වුණත් කමක් නෑ නෑ ඔයාලා හදන්න වසන්ත සමයේ මලින් මලේ